नोगुलोटम अद मितोला केल टोनी के मिरी स्वगावे सह सोल नेसिये कुले गुडाक शाक वल्दी अपिट दकीन मे कोलकोंडवीमे रोगी तत्व गेन ए वगेम मे कोलकोंडवीमे रोगेट अपिट इताम होंदिन पाविच करन्नट पुलुवां काबनिक कृमि विकर्षकया पिलिबंदवत् पुदुमाकार विदेट गुण देन काबनिक कृमि विकर्षकया पिलिबंदवत् मम अद ओगलन्ट केल देन्नट बलापोरोत्तु वेनवा इसलम अपि बलमु कोहोमद मे कोलकोंड वेला कियला देनगन्ने कोहोमद कियला सामान्ये सामान्य मिरिस पत्रयक् अपि अरगत्तोत् मिरिस शाकया गत्ताम मेन्न मे वगे तमयि मिरिस वल कोच्चर लोकुयिद बलन्ने मे कोले मेच्चर विर लुकमी नमूत मे कोलकोंडवीमे रोगी तत्व पत्ना पास मिरी को संपूर्ण हेकिन ये वगेम कहपाट गावा नारटि मत वेनवा बुबुल बुबुल स्वरूप दकीन पुलवा देकिंग वेन्नी दलपाट संपूर्ण तेनवा मे संपूर्ण श्रेष्ठ फल तेन सेलूम हरित प्रदल पुलवा प्रभा संश्लेषण सिद्धकान प्रभा संश्लेषण सिद्धकला मे आमे हेम हेम हरित प्रदे प्रदे हरित प्रदेम अभी कैन आहार निपदवीम सिद्धकरण नमो मिथेन्दी आहार निपदवीम श्रेष्ठपल अडवेन प्रभा संश्लेषण करपुला श्रेष्ठपल अडवेन एनी सा मे थीन मे मिरी शाके फलदाव अडवेन मेके फलदावट सापेक्ष मेके फलदाव अडवे एक विशा प्रबलतम दे मे कोलकोंडवीम निशा मिरी फलदाव अडवीम दी गेवतुगावाकोट मंगलांट नितरम के कोलकोंडवीम अतिवेन पुलवा हेकिवल तेनवा विविध विविध क्रम गुडाकलावट मैटावंगि हानिय निशा इलांट कूंडिपंगि हानिय निशा तलमेकंगि हानिय निशा इलांट सुधुमेसंगि हानिय निशा इतकोटे अत मे सुधुमेस कील की मे आना रोग वाहक विधियट क्रियाकरण सुधुमेसा मे गोलंगे युष उराबीम सिद्धकरण दईटावन कूंडिता ईटमतरव पेलमेखा मे गोल्लो मे पत्रवल युष उराबोनवा युष उराबीम निशा पटक वल्ट हानि वीम सिद्धवेन निशा मे पत्र हेकिलीम सिद्धवेनवा पत्र निका बोटुआ मे गोल पेना बोटुआ स्वरूपे दकीन पुलवा दी ए मम ये विधियट पत्र हानि वेच తక్కాలి తలయాకరగనే విలతిని నేను మిహిమ బోట్టుక్ విదియట హెడే గన్నవా ఇటకొట మే స్వరూపే దకిన్నట పులువా హబై దెన్ సుదు మెస్స కరన్నే సుదు మెస్స మే రోగే వాహకేక్ విదియట క్రియాకన సుదు మెస్స యుషౌరాగిన బోనకొట మే వగే ఇన్ఫెక్టెడ్ ఎహిమ నెత్త ఆసాదనే వెచ్చ పత్రవల యుషటికయా ఉరా గన్నవా ఉరా గత్తట పస్సే ఏ ఎంగే తీయని యుష వెనత్ నిరోగీ శాఖయకట గిహిల మేయా వెహువహమ එයාට ආසාදනය කරනවා. එතකොට මේක වෛරස ආසාදනයක්. වෛරස ආසාදනයක් වුණාම මේ ගහ පුරාම පැතිරෙනවා. ගහ පුරාම පැතිරිලා සම්පූර්ණයෙන්ම ගහ විනාශ වෙනවා. දැන් වෛරස ආසාදනයක් වෙලා තියෙනවා නම් ඊළඟට එන දැන් මේවයි දළු වෙනවා නම් දළු වලටත් ඒකම අපිට බලන්නට පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි කෘමිනාශක යොදලා දවස් 7ක් ඉඳලා බැලුවහම ඒ දවස් 7න් පස්සේ එන දළු වලත් මේ විදිහටම පෙන්නනවා නම් අපි නැවත නැවත කෘමිනාශකයේදීම එහෙම නැත්නම් කෘමි විකර්ෂකයේදීම සිද්ධ කරන්නට ඕනේ. හැබැයි දැන් මේ දවස් 7න් පස්සේ මේ විදිහට එනවා නම් ඒ ගහ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සුදුසුයි. හැබැයි මේ විදිහට දැන් අපි හිතමු මෙහෙම මේ ලොකු කොළවල මේ විදිය රෝගී තත්ත්වය පෙන්නනවා. හැබැයි දවස් 7ක් ගිහිල්ලා එන පුංචි දළු වල මේ රෝගී තත්ත්වය පෙන්නන්නේ නැත්තම් හරියට මෙන්න මේ වගේ මේකෙ දැන් චුට්ටක් මේ විදිය වෙලා මේ වගේ මේ බලන්න මේ පහල කොටස් මේ විදිය වුණාට එන දළු හොඳ දළු. එහෙම වෙනවා නම් මේක ක්‍රොමින්ගේ හානියක් විතරයි. එතකොට ඒ වගේ වෙලාවට අපිට කෘමිනාශක භාවිතා කරමින් කෘමි විකල්ෂක භාවිතා කරමින් මේ පැලේ අපිට බේර ගන්න පුළුවන්. එතකොට වෛරස් හානියක් වෙනවා නම් මුළු ගහම ආසාදනය වෙනවා. මේ පුංචි දළු වලටත් මේ ආසාදනය එනවා. සම්පූර්ණයෙන්ම ඔගොල්ලෝ කරන්නට ඕනේ ඒ ගහම ගලවලා වගා ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන්නට ඕනේ. එතකොට මේ සුදු මැස්ස පාලනය කිරීමෙන් අපිට මේ වෛරස් එක පැලෙන් පැලේට බෝවීම නවත්තන්නට පුළුවන්. ඒ වගේම අනිත් ශාකවල දැන් අනිත් මම කියන්නේ මේක සංකීර්ණයක් කියලා කොලකොඩ වීම සංකීර්ණයක්. එතකොට අනිත් ක්‍රොමීන් ගිනුත් මෙයාට හානි වීම සිද්ධ වෙනවා. එතකොට ඔක්කොම ක්‍රොමීන්ව පාලනය කිරීම තුලින් අපිට මේ කොලකොඩ වීම නවත්තන්නට පුළුවන්. හරි. දැන් මම හිතනවා ඔයගලන්ට ඉතාම පැහැදිලි කොලකොඩ වීම කියලා කියන්නේ මොකද්ද? මේක පාලනය කරගන්නේ කොහොමද? එතකොට කූඩිත්ත ඊළඟට සුදු මැස්ස ඒ වගේම පැල මැක්කන් සහ මයිටාවන් මේ ඔක්කොම අපි ඉවත් කිරීම සිදු කරන්නට ඕනේ. ඒක තමයි ප්‍රධානතම දේ
කොලකොඬවීම සඳහා අපි මොනවා හරි ක්‍රමි විකර්ෂකයක් භාවිතා කරනවා නම් ඒ සඳහා තමයි දැන් අද මම ඔයගලන්ට අවශ්‍ය කරන තොරතුරු ලබා දීම කරන්නේ මේ පාලනය කිරීම සිද්ධ කරන්නට පුළුවන් ක්‍රමි විකර්ෂකයක් පිළිබඳව ක්‍රමි විකර්ෂකයට අමතරව අපි කොහොමද අපේ වගාව නඩත්තු කිරීමේදී මේ ක්‍රමීන් පාලනය කිරීම සිද්ධ කරන්නේ පළවෙනි දේ අපිට හොඳ පාලනයකින් යුක්තව අපි වගාවේ ඔය ක්‍රමීන් ආකර්ෂණය කරන වල් පැලෑටි තියෙනවා මේ වල් පැලෑටි ඉවත් කිරීම සිද්ධ කරන්නට ඕනේ ගොඩාක් වෙලාවට වගාවට එකතු කරගන්නට ඕනේ ක්‍රමි විකර්ෂක වල් පැලෑටි ක්‍රමි විකර්ෂක වල් පැලෑටි විදිහට අපිට පාවිච්චි කරන්නට පුළුවන් ඔගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ කප්පර වල්ලිය කප්පර වල්ලිය වල තියෙනවා පුදුමාකාර ක්‍රමි විකර්ෂණය වෙන හරි සැරසුවනක් මේ කප්පර වල්ලියේ තනින් තන මේ වගේ පොඩි පොඩි කෑල්ලක් හිටෙව්වත් මේක තග්ගාල මුල් අදිනවා ඔයගලන්ට පුළුවන් තනින් තන මේ කප්පර වල්ලිය හිටවන්න මේකෙන් අපිට කෘමි විකර්ෂණය කරන්නට පුළුවන් මේ වගාවට අහිතකර කෘමි විකර්ෂණය කරගන්නට පුළුවන් ඊට අමතරව මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නව මදුරු තල මේ මදුරු තලත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කෘමි විකර්ෂණයට මේක මදුරු තල එක කොළ ටිකක් කඩලා ඒ ගහට වස්නක් විදියට ගස්සවට වස්නක් විදියට දාන්න නැත්තම් මේක පැලවෙන්න දාන්න තනින් තන මදුරු තල කොළ ගස් ටිකක් හිටවලා තියන්න එතකොටත් කෘමි විකර්ෂණය කරගන්නට පුළුවන් ඊළඟට ගොඩාක් කෘමීන්ට හිතාම හොඳයි මේ කැප්පෙටිය කොළ මේ තියෙන කැප්පෙටිය කොළ මංගලන්ට අඳුර ගන්නත් එක්කලා සමහරු කැප්පෙටිය අඳුරන්නේ නැහැ මේ තියෙන මෙන්න මේ වගේ පත්‍රය තියෙන්නේ මෙන්න මේ වගේ ඒකේ මේ හැදෙන ගෙඩිය එතකොට මේ කැප්පටිය කොලත් ඉතාම හොඳයි කැප්පටිය කොලත් කඩලා වස්නක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන් මේවා දිරනකොට එහෙම නැත්නම් මේවා වේලිලා මේවා වියෝජනය වෙනකොට හරි සැර සුවඳක් එනවා සැර ගඳක් නෙමෙයි ඒක සුවඳක් හැබැයි ඒක මේ පුංචි කෘමීන්ට හරිම අහිතකරයි ඒක නිසා ඒගොල්ලෝ තග්ගාලා ඉවත් වීම සිද්ධ වෙනවා එතකොට මේ විදිහට අපිට වගාව පාලනය කරන්න පුළුවන්. ඒ වගේම සුළං බාධකයේදීම සිද්ධ කරන්නත් පුළුවන්. සුළං බාධකයේදීම සිද්ධ කරනවා කියලා කියන්නේ දැන් අපේ තියෙනවා නම් අපි හිතමු මෙන්න මෙතන තියෙනවා කියලා අපේ මිරිස් පාත්තිය. මෙන්න මේ වගේ තැන්වලින් හුළං හමන දිශාවට විරුද්ධ විදිහට අපි හිතමු මේ පැත්තෙන් තමයි හුළං එන්නේ කියලා. මේ තියෙන්නේ අපේ මිරිස් පාත්තිය. මේ පැත්තෙන් හුළං එනවා. එතකොට මෙන්න මෙතනින් අපිට පුළුවන් එක්කෝ බඩේරිඟු ශාකය බඩේරිඟු ටික දැම්මහම ඒ හුලං හුලං වලින් මේ අර වෛරස් එක එහෙම නැත්නම් අර සත්තු එන එක වලකිනවා ඒගොල්ලන්ට බාධාවක් වෙනවා ඊට අමතරව අපිට යොදන්නට පුළුවන් එහෙම නැත්නම් මෑකරල් පාත්තියක් හදනවා අපි ඉහළට මේකේ දඬු හිටවලා ටිකක් උසට ගන්න හින්දා මේකට හුලං හමන එකට බාධාවක් වෙනවා එතකොට මේ වෛරස් එක එහෙම නැත්නම් මේ පුංචි කෘමීන් එන එක නවතිනවා ඒකත් කරන්න පුළුවන් ඒ වගේම බෝගමාරුව සිද්ධ කරනවා කියන්නේ දැන් අද අපි මෙතන මේ තැන අපි මිරිස් වගාවක් කරා ඊළඟ කන්නේදී අපි මෙතන මිරිස් වගාවක් කරන්නේ අපිට පුළුවන් පිපිඤ්ඤ වගාවක් කරන්න. ඒ විදිහට කරන්නත් පුළුවන්. මේ විදිහට තවන් පාලනය තුලිනොත් අපිට පුළුවන් මේ කොළ කොඬ වීමේ රෝගී තත්ත්වය වළක්ව ගන්න ඒකට හේතු වෙන කෘමීන් ඒගොල්ලන්ට අර නිශ්ෂකක් හදන එක නවත්තන. ඒ කියන්නේ ඒගොල්ලෝ නැත්තම් වල් ශාකවල දැන් මේ අපි තුම මෙතන මේ මිරිස් පාත්තිය තියෙනවා නම් ඒ අවට තියෙන වල් පැලෑටිවල මෙයාලා පුංචි ඒගොල්ලන්ගේ කූඩු හදාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ එතෙන්ට පුරුදු වෙලා ඉන්නේ. ඊළඟ පාරත් අපි මේ මෙතන මිරිස්ම වගා කරොත් සිද්ධ වෙන්නේ මේගොල්ලන්ට දැන් පුරුදු වෙන්නේ මේගොල්ලෝ ඇවිල්ලා යොෂ බීලා යනවා. ඒ නිසා මේක වෙනස් කරන්නට ඕනේ. ඒ විදිහට කරාම අපිට ගොඩාක් දුරට කෘමීන්ව පාලනය කරන්නට පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පිළිබඳව සියලුම දේ. දැන් අපි බලමු කොහොමද මේ කෘමිනාශකේ නැත්නම් කෘමි විකර්ෂකේ අපි හදාගන්නේ කියලා. පළවෙනි දේ මම ඔයගලන්ට කිව්වා වෛරස් රෝගයක් නම් වෛරස් හානියක් සිද්ධ වෙන විදිහ දැන් ඔයගොල්ලෝ දන්නවා වෛරස් හානියක් සිද්ධ වෙනවා නම් සම්පූර්ණයෙන්ම ගහ ඉවත් කරන්න. නැත්නම් මුළු වගාවටම අපිට බෝ වෙන්නත් පුළුවන්. ඒක නිසා හැමදාම උදේට ගිහින් බලලා දවස් 7ක් යනකොටත් මේ විදිහටම තියෙනවා නම් වෛරස් හානියක් නම් පැලේ ඉවත් කරන්න ඕනේ ගහ ඉවත් කරන්න ඕනේ. මොකද මේක පුංචි පැලේ ඉඳලා ලොකු වෙනකම්ම මේ හානිකර තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. කොළ කොඬ වීම කියන එක පුංචි තවානට පවා එන්නට පුළුවන් රෝගී තත්ත්වයක්. ඒක නිසා හැම තිස්සෙම නිරීක්ෂණය ඉතාමත්ම වැදගත්. හරි. දැන් මේකට අපි පාවිච්චි කරනවා කොළ වර්ග කීපයක්ම. මේවා කෘමි විකර්ෂක කොළ. පළවෙනි තමයි මෙන්න මේ මම ඔයගලන්ට කලිනුත් පෙන්නපු අපි මේකට කියනවා කප්පර වල්ලිය කියලා. කප්පර වල්ලිය කොළ අපි පාවිච්චි කරනවා. ඊළඟට මේ තියෙන්නේ මදුරු තල. සාමාන්‍යයෙන් මේ හැම එකක්ම අපි කියන්නේ මේ අල්ලට ගන්න පුළුවන් ප්‍රමාණයට පාවිච්චි කරන්නට ඕනේ. ඒක තමයි මින්ම. අපිට මේ මිටක්
තමයි අපි ගන්න තෝරි මේකිනුත් මිටක් ගන්න ඊළඟට අපි පාවිච්චි කරනවා සුදු ලුණු හැබැයි මේ සුදු ලුණු මුල් එකම අපි පාවිච්චි කරන්න තෝනි පැලවෙන සුදු ලුණු පාවිච්චි කරන්නේ මොකද මේ සුදු ලුණු වලට වඩා සුදු ලුණු මේ ශාකයේ මේ අතු වලට තියෙන කෘමි විකර්ෂණය කිරීමේ හැකියාව ඒ නිසා මුල් එකලම පැලවෙන සුදු ලුණු අරගන්න තෝනි සාමාන්‍යයෙන් බික් 10ක් විතර අපිට ගන්න ඕනේ ඊට අමතරව අපි අරගන්න තෝනි මේ තියෙන්නේ කැප්පෙටිය කොළත් සාමාන්‍ය අල්ලක ප්‍රමාණය මිටක් ගන්නට ඕනේ මේ තියෙන්නේ එරබදු කොළ ඔගොල්ලෝ දන්නවා සාමාන්‍ය ඔය පණුව මාරු වලට එහෙම අපි ගන්නෙ එරබදු කොළ එරබදු කොළත් මිටක් අපි අරගන්නට ඕනේ ඊට අමතරව මේ තියෙන්නේ ජමනාරං කොළ ඕනම පැගිරි කොළයක් ගන්නට පුළුවන් ජමනාරං නාරං ඕනම කොළයක් දෙහි ඕනම ටිකක් දලු හරියෙන් කඩා ගන්න දැල්ල තමයි ඕන දැල්ල තමයි මේ පැඟිරි ගතිය වැඩියෙන් තියෙන්නේ ඒක නිසා දැල්ල ගතියෙන් ඕන මේ ඔක්කොම ටික මුලින්ම ටිකක් වේලෙන්න තියන්න ඕනේ සාමාන්‍යයෙන් දවසක් විතර වේලෙන්න තියන්න හේතුව තමයි මේ පටක ඔක්කොම දැන් මේ ජීවීත්වයේ තියෙනකොට මේ පටක අතර තියෙන සබඳියාව වැඩි එතකොට මේ සබඳියාව අඩු වෙන්න ඕනේ දැන් මම මේ අරගෙන තියෙන හැම එකක්ම එක දවසක් හොඳට වේලෙන්න තිබිච්ච ඒවා මෙන්න මේ දෙක විතරයි මම දැන් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ මේවත් ටිකක් වේලෙන්න තියන්නට ඕනේ ඊට අමතරව තව අපිට ඕනි වෙනවා දවස් 5ක් විතර බත් අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න බත් උයපු බත් ඒ කියන්නේ පිසපු බත් දවස් 5ක් විතර පල් කරන්න පල් කරාට පස්සේ ඒ පල් කරපු බත් ටික නෙමෙයි වතුර ටික බත් වතුර ටික ඕනනම් අපිට බත් ටික පොඩ්ඩක් ක්‍රෂ් කරලත් ගන්න පුළුවන් අර උඩ තියෙන ටිකක් දුර්ගන්ධයක් හැමයි නමුත් ඒ උඩ තියෙන වතුර ටිකත් අපි ගන්න තෝනේ මේ කමතරව අපිට තව ඕන වෙනවා මේ තියෙන්නේ සීනි සීනි සහ මේ තියෙන්නේ සබන් කෑල්ලක් වඩා හොඳයි ඔය බේබි සබන් කියලා අපි කියන්නේ බේබි සබන් ගන්න පුළුවන් නම් ටිකක් අර සැරගතිය අඩු සබන් ජාතියක් අපි පාවිච්චි කරන්න තෝනේ දැන් තියෙන්නේ ඕගලන්ට සාමාන්‍යයෙන් බත් ටික ගන්නකොට බත් කෝප්ප දෙකක් විතර අරගෙන සාමාන්‍යයෙන් ඔය බත් අඳු කෝප්ප දෙකක් හෝ තුනක් වගේ අරගෙන ඒකට වතුර ලීටර් දෙකක් දාලා දවස් 5ක් පල් කරන්න. ඒ වතුර ලීටර් දෙක අරගෙන ඒ වතුර ලීටර් එකට මේ මං කියපු ඔක්කොම ශාක පත්‍ර ටික. ඒ කියන්නේ නාරං ඊළඟට මේ තියෙන එරබදු, කැප්පෙටිය, කප්පරවල්ලිය, ඊළඟට මදුරුතල ඊළඟට මේ තියෙන සුදු ලුණු ඊට අමතරව සීනි සහ මේ තියෙන සබා මේ ටික ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක නිකන් වතුරෙන් නෙමෙයි අපි බ්ලෙන්ඩ් කරන්නේ. මේ වතුර පොඩ පොඩ දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් විදිහට මෙන්න මේ බත් පල් කරපු වතුරෙන් තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. ඊට පස්සේ මේ වතුර ටික පෙරලා අරගෙන මේ යුෂ ටික අයින් කරන්න. යුෂ ටික හොඳට අරගෙන වතුර ටිකයි අපි ගන්නෙ. මෙන්න මේ විදිහේ අපිට එයා ෆ්‍රෙෂ් එකක් ගන්න පුළුවන් මේකට ඇරලා මේකට දාන්න දැන් මේ ලීටර් දෙකක තමයි මේ ඔක්කොම දාන්නේ එතකොට ආයේ තනුක කිරීමක් කරන්න අවශ්‍ය නැහැ තනුක කිරීමක් කරන්නට අවශ්‍ය නැහැ මේ ටික ඔක්කොම පෙරලා අරගන්නවා එතකොට ඒකේ අර දැන් අපි පෙරුවට පස්සේ ඉතුරු වෙන රොඩු ටික තියෙනවනේ ඒ කියන්නේ මේ ඔක්කොම සාරය දැන් මේ වතුරයකට ගිහිල්ලා ඉවරයි මේ රොඩු ටික තියෙනවනේ මේ රොඩු ටික අපිට වස්නක් විදිහට අපේ ගෙවතු වගාවට ගෙවතු වගාවට නිකම්ම එකතු කරගන්නට පුළුවන්. එතකොට පළවෙනිම දේ තමයි ඔයගලන්ට හොඳට මතක තියාගන්න ඕන දේ මේ ඔක්කොගෙම සාරය තමයි අපි මේ පල් වෙච්ච බත් වතුරයකට එකතු කරන්නේ. අපිට වෙන සිද්ධ වෙන දේ තමයි මේ ඔක්කොම මේ කෘමි විකර්ෂක කොළ ජාති. එතකොට ඒ ඔක්කොගෙම සාරය මේ පල් වෙච්ච වතුර එකේ තියෙනවා. එතකොට බත් පල් වෙච්ච වතුර එකෙන් එනවා ඊතයිල් මධ්‍ය සාර ඊට අමතරව මේ ඔක්කොම කෘමි විකර්ෂක සංයෝග තියෙන මේ හැම ශාක පත්‍රයකම තියෙන යුෂ ටික මේකට ඇතුල් වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා අපි පැලවෙන සුදු ලුණු වලනුත් වෙන්නේ ඒ සැර ගතිය එනවා මේ වතුර එකට. මෙතෙන්දි අපි පාවිච්චි කරනවා සීනි. සීනි වලින් වෙන්නේ දැන් අපි පත්‍රයකට මේක මේ විදිහට දැන් මේ සාරය මේ වතුර ටික එකතු කරගෙන මේකෙන් අපි මෙහෙම ඉසිනවනේ. එතකොට ඉහිනකොට ගොඩක් වෙලාවට මිරිස් පැලවල එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මිරිස් ශාකයේ තමයි මිරිස් ශාකයේ තියෙන පත්‍රවල උච්චර්මයේ චුට්ටක් ඝනකම වැඩි. මේ තියෙන මිරිස් ශාක පත්‍රයක් ශාක පත්‍රයේ තියෙන උච්චර්මයේ ටිකක් ඝනකම වැඩි මේකේ ලිස්සල යනවා අර වතුරේක අපි
ඉස්සට මේක තියෙන්නේ නැහැ. ලිස්සල යනවා. එතකොට මේ ලිස්සල යන්නේ නැති වෙන්න ශාකපත්‍රය ටික දවසක් රැඳිලා තියෙන්න තමයි අපි මේ සීනි සහ මේ සබන් පාවිච්චි කරන්නේ. එතකොට සබන් වලින් කෙරෙන්නේ තර සෙවෙල ගතියට මේ යුෂ ටික ශාකපත්‍රවල තියෙන එක සීනි වලුත් කරන්නේ. මේක ඇලෙන සුළු ස්වභාවයක් මේ අපි ලබා අපි හදන පොහොර එකට එහෙම නැත්නම් කෘමි විකර්ෂකයකට ලබා දෙන එක. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් මේ විදියට අපි මේ කෘමිනාශකය හදාගත්තට පස්සේ දැන් මේ වතුර වලින් අර යුෂයත් එක්කලා එකතු කරගත්ත කෘමිනාශකය මේකට දැම්ම කියලා හිතන්නකෝ. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ පත්‍රයේ යට කොටසට තමයි ඉන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවද මේකෙත් පුංචි පුංචි සත්තු ඉන්නවා නේ? මෙන්න මේ සත්තු ඉන්නවා. එතකොට මේ සත්තු අපි ඉවත් කරන්න මේ විදිහට ටිකක් අර මේ බලන්න. මෙන්න මෙහෙම හේදිල යන විදිහට ටිකක් ලොකු පීඩනයක් එන විදිහට තමයි අපි මේ කෘමිනාශකය ඉසීම කරන්නට ඕනේ. කෘමි විකර්ෂකයක් ඇත්තටම මේක කෘමි විකර්ෂකයේ ඉසින්නට ඕනේ. ඒ වගේම මේක ඉහින්න ඕනේ පත්‍රවල වැඩිපුර පුර යටි පැත්තට. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ තියෙන්නේ කොලේ යටි පැත්ත. කොලේ යටි පැත්ත තමයි ගොඩාක් වෙලාවට මේ කෘමීන් වාසස්ථාන හදාගෙන ඉන්නේ. එතකොට ඒ පැත්තට අපි මෙන්න මෙහෙම ඉහින්නට ඕනේ. මෙන්න මෙහෙම ඉසීම කරන්නට ඕනේ. එතකොට ඒගොල්ලෝ මෙහෙමම යනවා. ඒ විදිහට තමයි අපි මේ කොළ කොඳ වීමට අවශ්‍ය කරන කෘමි විකර්ෂකය හදාගන්නේ. දැන් ඇත්තටම මේ ටික ඔක්කොම මම දැන් ටිකක් ලොකු එකක් තමයි මම හදන්න හදන්නේ. මේ ටික ඔක්කොම දැන් මම සම්පූර්ණයෙන්ම බ්ලෙන්ඩ් කරනවා. බ්ලෙන්ඩ් කරලා මේ ඔක්කොම එකට දාලා වතුර මම මේකට නම් ලීටර් 5ක් විතර දාන්නට ඕනේ. වතුර ලීටර් 5කට මේ කෘමි විකර්ෂකය හදාගෙන ටික 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 මම මේක එකතු කිරීම කරනවා. තව දෙයක්. දැන් මේක එකතු කරද්දී සාමාන්‍යයෙන් අපි හිතමු ඕන අද අපි මේ කෘමි විකර්ෂකයේ ශාකපත්‍ර වලට එකතු කරා කියලා. එහෙම නැත්නම් අපේ මිරිස් වගාවට ඉස්සා කියලා. ඊට පස්සේ දවස් 7ක් ගියාට පස්සේ තමයි නැවත අපි මේක එකතු කරන්න ඕනේ. එතකොට මේ 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 කෘමි විකර්ෂකයේ එකතු කළා දවස් 7ක් ඊට පස්සේ එන පුංචි දළුවල අර රැලි ස්වභාවයේ නැතුව ඒකළු ලස්සනට ලස්සන පාටකට එනවා නම් ඒ කියන්නේ එයා මේ මේ වෛරස් ආසාදනයක් වෙලා නැහැ. එතකොට වෛරස් ආසාදනයක් වෙලා නැත්නම් අපිට දිගටම මේ කෘමි විකර්ෂකයේ පාවිච්චි කරගෙන ගහ නඩත්තු කරගන්නට පුළුවන්. හැබැයි වෛරස් ආසාදනයක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට ඕනේ. තවත් එකක් මතක් කරන්න ඕනේ. දැන් සාම්ප්‍රදායිකව මේ කොළ කොඳ වීමේ රෝගයට පාවිච්චි කරන්නේ සල්ප. සල්ප ග්‍රෑම් 1.6ක් තමයි වතුර ලීටරයකට දිය කරලා අපි ගොවීන්ට උපදෙස් දෙන්නේ එකතු කරන්නට කියලා. හැබැයි සල්ප එකතු කරනවට වඩා මම මේ කියලා දීපු කෘමි විකර්ෂකයේ භාවිතා කිරීම වඩා හොඳයි. මොකද ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙනවා. එහෙනම් ඔයගලන්ට කරලා බලන්නට පුළුවන්. එහෙනම් මට ඔයගලන්ගේ විස්තර කියන්න කරලා කොහොමද ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ කියලා. මම හඳුන්වලා දීපු හැම කෘමි විකර්ෂකයක්ම හැම පොහොරක්ම ඉතාම හොඳින් වැඩ කරන බව ඔයගොල්ලෝ මට දන්න ලේවලා තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි. මේ හැම පරීක්ෂණයක්ම කිසිම මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට ලබා දෙන්නේ මට ඕන මේ මේ සම්පූර්ණයෙන්ම මේ කෘමිනාශක භාවිතා කිරීම කාබනික ගෙවතු වගාවක වගේ නෙමෙයි. අපි හිතමු මේක ව්‍යාපාරික වගාවකටත් මේ දේවල් ඇප්ලයි කරන්නට පුළුවන්. ඒකත් තමයි මට යොමු කරන්නට ඕනේ. එහෙම වුණොත් අපිට සම්පූර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තයේ තියෙන රටක් බවට අපේ රට පත් කරන්නට පුළුවන්. ඒක තමයි ප්‍රධානතම අරමුණ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක හැම තැනම ෂෙයා කරන්න. මේක ඉතාමත්ම හොඳ කොළ කොඳ වීමට පාවිච්චි කරන්නට පුළුවන් බෙහෙතක්. සම්පූර්ණම දැනුම මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ඔයගලන්ට පුළුවන් මගේ වැඩමුළු සමග එකතු වෙන්න. විශේෂ සොඳුරුතුම විශේෂක්ති වැඩමුළුව සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අඩුවේදම් පටිකරෝපණය, ඕකිඩ් කොම්පෝට් සැකසීම, ඒ වගේම ඇන්තූරියම් කොම්පෝට් සැකසීම, ව්‍යාපාරික ඕකිඩ් වගේ සියලුම පාඨමාලාවට ඔයගලන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එක එන්න ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. අවශ්‍ය කරන වැඩමුළු සහ පාඨමාලා ඔයගලන්ට ලබා ගන්නට පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු.